මට ඉන්ටර්වි එකක් දුන්නේ නැහැ. හරි මං මනෝජ් එක්ක net එකේ පොඩ්කාස්ට් එකක් කරා. net එකේ කරපු පොඩ්කාස්ට් එකෙන් කෑල්ලක් අල්ලගෙන හෙඩ්ලයින් එකක් අහලා. මම කියනවා ලංකාදීපට මං ඉන්ටර්වි එකක් දුන්නේ නැහැ. ලංකාදීපට කතා කරන්න කියන්න මට ලංකාදීපේ අයිතිකාරයා. සුජාන් මේ කවුද මේ විජේවර්ධනට කියන්න මට කතා කරන්න කියලා. මම ලංකාදීපට ඉන්ටර්වි එකක් දුන්නාද කියලා. ඒක තමයි ලංකාදීපේ අයිතිකාරයාට කියන්නේ මට කතා කරන්න කියලා. සුජාන් විජේවර්ධන මම දන්නේ අද ඊයේ නෙමෙයි. සුජාන් විජේවර්ධන මම දන්නේ දැන් අවුරුදු 25ක් තිස්සේ. මම ලංකාදීපට ඉන්ටර්වි එකක් දුන්නේ නැහැ. ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ මම මනෝජ් එක කරා පොඩ්කාස්ට් එකක්. net එකේ පොඩ්කාස්ට් එකක් කරේ පෑගහමාර. මනෝජ් net FM unlimited එකේ කරපු පොඩ්කාස්ට් එකෙන් අරගෙන ඒගොල්ලෝ ලංකාදීපට කිව්වා වගේ දාලා ලංකාදීපට දාලා දුන්නේ නැ නේද? net FM එකේ පොඩ්කාස්ට් එකෙන් ගත්ත එකක් කියලා. ඔන්න ජර්නලිස්ට්. මම අභියෝග කරනවා රුවන් විජේවර්ධන. සෞරි කවුද මේ කවුද? සුදාන විජේවර්ධනට ඕන වෙලාවක. දැන් නීති මෙම්මද කරන්න ඕනේ නැහැ. පත්තරයක් වුණාමත් යම් කිසි දැන් අපි ඒවට කඩලෙන්න යන්නේ නැහැ. මං ඌව ගණන් ගන්න නැහැ. හරි මං ඌව ගණන් ගන්න නැහැ. දැන් මෙතන වෙලා තියෙන්නේ අර්ෂඩ් ඉස්සෙල්ලාට ගහන එකනේ තියෙන්නේ. අර්ෂඩ් ඉස්සෙල්ලා ගහලා වට්ටන්න. අතර වටේම අර්ෂඩ් ඉස්සෙල්ලාට ගහන එක තමයි වෙන්නේ. හරි අර්ෂඩ් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට යන එක නවත්තන්න. මොන ක්‍රමෙන් හරි අර්ෂඩ් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට අරින්න එපා. කියලා මේක ඕන බුද්ධිමත් මිනිහෙන්ට තේරෙනවා. මට හතර වටෙන් ගහන්නේ ඇයි? ඇයි මට හතර වටෙන් ගහන්නේ? හතර වටෙන් ගහන්නේ කොහොමාරි මේ ඡන්දය මාව පරද්දන්න. ඔක තේරුම් ගන්න බැරිද? හරිසරි සිලෝ කොළඹින් පරද්දන්නනේ මේ වැඩේ. බලන්නේ ඒක. නමුත් ඒක තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. වාස්තයන්න අපි බලමු. අපි බලමු මොකද වෙන්නේ කියලා කොළඹ. ලොවට සිදුවන විශේෂ පුවත් ඔබට ගෙනෙන channel R YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.